උතුරු කොරියාවෙන් පලා ගිය විශාල සංඛ්‍යාවක් චීනය විසින් බලහත්කාරයෙන් ආපසු හැරවූ බව දකුණු කොරියාව පවසනවා. ඒ උතුරු කොරියානුවන් 600ක් පමණ ආපසු හරවා යවා ඇති බවට මානව හිමිකම් කණ්ඩායම් විසින් මෑතකදී කරන ලද වාර්තාවලින් පසුවයි. සෝල් නුවර බලධාරීන් සිකුරාදා ප්‍රකාශ කළේ වාර්තා සත්‍ය බව පෙනෙන නමුත් නැවත මෙරටට ගෙන්වාගත් සංඛ්‍යාව තහවුරු නොකළ බවයි. හියුමන් රයිට්ස් වොච් කියා සිටියේ පලා ගිය කාන්තාවන්ට උතුරේ නැවත වරක් සිරගත කිරීම ලිංගික හිංසනය හෝ මරණයට පවා දිය හැකි බවයි. සඳුදා රාත්‍රියේ සිය ගන්නක් පිරිස් ට්‍රක් රථවල දමා ඔවුන්ගේ රැඳවු මධ්‍යස්ථානවලින් උතුරු කොරියාවට යවා ඇති බව චීනය ආරංචි මාර්ග වාර්තා කර තිබෙනවා. රජ ස්ථාවරයේ වන්නේ කිසිම අවස්ථාවක විදේශගතව සිටින උතුරු කොරියානුවන් ඔවුන්ගේ කැමැත්තට එරෙහිව බලහත්කාරයෙන් අපසු ගෙන්වා නොගත යුතු බවයි. කෙනෙකුගේ කැමැත්තට එරෙහිව බලහත්කාරයෙන් අපසු ගෙන්වා ගැනීම ජාත්‍යන්තර සම්මතය උල්ලංඝනය කිරීමක් යැයි දකුණේ ප්‍රකාශක කූ සම් පැවසුවා. උතුරු කොරියාවේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු එලිසබෙත් සල්මන් අස්තමේන්තු කර ඇත්තේ අනවසරයෙන් දේශ සීමා තරණය කිරීම හේතුවෙන් උතුරු කොරියානුවන් 2000ක් පමණ චීනයේ රඳවා සිටින බවයි. චීනය උතුරු කොරියාවෙන් පලා ගිය අය සරණාගතයන් ලෙස පිළිගන්නේ නැහැ. ඔවුන් ආර්ථික සංක්‍රමණිකයන් බව කියා සිටින අතර තම ස්ථාවරයේ නැවත නැවත සලකා බලන ලෙස විදේශ ආණ්ඩු සහ මානව හිමිකම් සංවිධානවලින් ඉල්ලීම් කළත් ඔවුන් ආපසු යැවීමේ ප්‍රතිපත්තිය විසිරින බවයි ඔවුන් සිටින්නේ.